තියෙන මූලික ප්‍රශ්නය ඇවිල්ලා තෙල් වල හිඟයක් තියෙන්නේ. තේරෙනවනේ තෙල් වල හිඟයක් තියෙන්නේ. එතකොට ඒක පිළිවෙලකට බෙදෙන එක මං හිතන්නේ හොඳයි. මොකද නැත්තම් දවස් 4-5 මිනිස්සු පෝලිං වල ඉන්නවා. අනවශ්‍ය දෙයක්. මොකද ඒක හරියට මෙහෙමයිනේ සීමිත ප්‍රමාණයක් තිනවා නම් මොකටද පොලිම වල දවස් 4-5 කියන එක දවසක ඇවිල්ලා කියනවා මේ සීමිත ගාන ගන්න කියලා. එතකොට කියනවා සතියකට වතාවක් කියලා. නැත්තම් කියනවා අයියෝ සතියකට වතාවක් වෙන්න එපා. සති දෙකකට වතාවක් කියන්න. හරිද? ඉතින් දැන් ඔබතුමා කිව්වා දැන් ලීටර් 5ක් ගන්නවා කියලානේ. සති වත දෙකකට වතාවක් ගිහලා ලීටර් 10ක් ගන්න එකයි ඒකත් එක ක්‍රමයක්. එතකොට එයා දෙපාරක් පොලිම ඉන්න ඕනෙත් නැහැ. මෙතන තියෙන මූලික ප්‍රශ්නේ දැන් ඇවිල්ලා ක්‍රමයේ ප්‍රශ්නයක් නෙමෙයි. දැන් තියෙන මූලික ප්‍රශ්නේ ඇවිල්ලා සැපයුමේ ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. තේරෙනව නේද? ඇත්තටම සැපයුම වැඩි කරගන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම රජය ක්‍රමය ගැන කරලා තියෙන දේ හොඳයි. මොකද ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒතර සැපයුමේ ප්‍රශ්නේ විසඳගන්න ඕනේ. එතකොට අහපු ප්‍රශ්නේ වගේ ත්‍රිරෝද රත හිමියන්ගෙන් සෑහෙන ප්‍රතිශතයක් මේක කරන්නේ ඒගොල්ලන්ගේ රැකියාව හැටියට තමයි කරන්නේ. ආදායමක් ලබා ගන්න පවුල නඩත්තු කරන්න මේක කරන්නේ. ඒ නිසා ආදායම් උපයන රැකියාවල් කරන ඒ වගේම ව්‍යාපාර කරන ඒ ස්ථානවලට ප්‍රමුඛත්වයක් දිය යුතුයි. ප්‍රමුඛත්වයක් දිය යුතුයි. ඉතින් අඩු සැපයීමක් තියෙන තැනක තීරණයක් කරන්න වෙනවා කාටද ප්‍රමුඛත්වය දෙන්නේ කියන එක. ඉතින් අපි යන පුද්ගලික ගමන් බිමන් කාලයකට අඩු කරලා කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර කරන අයට මොකද ඒ අය ආදායමක් උපයනවා රැකියාවල් අයට දෙනවා ඒතරේ රැකියාවල් හරහා එලයට ආදායම් ලැබෙනවා නිෂ්පාදනයක් වෙනවා බඩු භාණ්ඩ වෙළඳපොළට එනවා ඒකට ප්‍රමුඛත්වයක් දෙන්න ඕනේ අනිත් රැකියාවල් කරන අය ත්‍රිරෝද රත වගේ රැකියාවල් කරන අය ගැන සලකලා ප්‍රමුඛත්වයක් දිය යුතුයි සීමිත සම්පතක් තියෙන්නේ කොහොමද බෙදාගන්නේ කියන්නේ